ඉතින් ඔන්න මේ වෙද්දි Sony fans රට කියන ලොකුම ලොකු ආරංචියක් තියෙනවා. ඒ තමයි ඔන්න මේ වෙද්දි Sony ලාගේ මේ වෙද්දි තියෙන ලොකුම flagship device එක වෙන Sony Xperia Pro i කියන device එක ඔන්න launch කරලා ඉවරයි. ඉතින් මේ ඩිවයිස් එක ලංකාවෙන් ගන්නවා නම් එහෙම සාමාන්‍යයෙන් රුපියල් ලක්ෂ 450,000 වගේ ආසන්නව. ඉතින් ඩොලර් එක කන්වර්ට් කරලා ගත්තොත් ඒ වගේ ප්‍රයිස් එකක් තමයි ලංකා මුදලින් වෙන්නේ. ඉතින් අද මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්න යන්නේ මෙන්න මේ ස්මාර්ට්ෆෝන් එකේ තියෙන ස්පෙස් කිහිපයක් ගැන විතරයි. මේක රිවිව් වීඩියෝ එකක් නන් නෙමෙයි. ඉතින් ඉස්සරහට මේ ස්මාර්ට්ෆෝන් එක තවත් ජනප්‍රිය වුණොත් එහෙම මම ඒ වගේ රිවිව් වීඩියෝ එකකුත් අරගෙන එන්නම්. ඉතින් අද මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්න යන්නේ මේ ස්මාර්ට්ෆෝන් එකේ තියෙන ස්පෙસિෆිකේෂන් සහ ෆීචර්ස් ගැන විතරයි. ඉතින් මුලින්ම ෆෝන් එකේ බොඩි එක සම්බන්ධව කතා කරොත් එයා මේ ස්මාර්ට්ෆෝන් එකේ බර වෙන්නේ නම් RAM 211ක් වගේ ප්‍රමාණයක්. ඒ වගේම ෆෝන් එකේ ඩිස්ප්ලේ එක ප්‍රොටෙක්ට් කරලා තියෙන්නේ Corning Gorilla Glass Victus වලින්. ඉතින් ඕගොල්ලෝ දන්නවා Corning Gorilla Glass Victus කියන්නේ Corning Gorilla Glass 6 වගේ දෙගුණයක් කියලා. ඉතින් ඔයාලට මම හිතා ගන්න පුළුවන් මේගොල්ලෝ බොඩි එක පැත්තෙන් බැලුවොත් ඩිස්ප්ලේ එක කොච්චර ප්‍රොටෙක්ට් කරලා තියෙනවද කියලා. ඉතින් ඒ තේම තමයි ග්ලාස් බෑක් සයිඩ් එක බලා ගන්න පුළුවන් මේකත් මේගොල්ලෝ ප්‍රොටෙක්ට් කරලා තියෙන්නේ Corning Gorilla Glass වලින්. ඒ වගේම ඇලුමිනියම් ෆ්‍රේම් එකකුත් බලා ගන්න හැකියාව තියෙනවා. ඉතින් ඒ වගේම තමයි IP68 dust and water resistant පහසුකම මේ ස්මාර්ට්ෆෝන් එකට දීලා තියෙනවා. ෆෝන් එකේ ඩිස්ප්ලේ එක සම්බන්ධව ගත්තොත් මේකට තියෙන්නේ අඟල් 6.50ක OLED ඩිස්ප්ලේ එකක්. ඒ වගේම 1 billion colors, ඒ වගේම 120Hz refresh rate එකක්. ඒ වගේම ස්මාර්ට්ෆෝන් එකට 1440x3840 කියන ගොඩක් හොඳ resolution එකකුත් ලබා දීලා තියෙනවා. ඒ වගේම තමයි මේ ස්මාර්ට්ෆෝන් එකට මෙයාලා 643ක PPI density එකකුත් ලබා දීලා තියෙනවා. ඉතින් ඔයාටම හිතා ගන්න පුළුවන් මේ ෆෝන් එකේ ඩිස්ප්ලේ එක මොන වගේ තියෙනවද කියලා. ඉතින් ෆෝන් එකේ තියෙන්නේ පොහොමස් පැත්තෙන් බැලුවොත් එහෙනම් මේකට තියෙන්නේ Qualcomm Snapdragon 888 කියන 5G 5 nanometer chipset එක. ඒ වගේම octa-core CPU එකක්, ඒ වගේම Adreno 660 කියන GPU එකකුත් මෙන්න මේ ස්මාර්ට්ෆෝන් එකට බලා ගන්න හැකියාව තියෙනවා. ඉතින් පොහොමස් පැත්තෙන් ගලුවොත් මේ වෙද්දි තියෙන ගොඩක් හොඳ පර්ෆෝමන්ස් එකක් මෙන්න මේ ස්මාර්ට්ෆෝන් එකෙන් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් මේ විදිහේ තියෙන හැම ෆ්ලැග්ෂිප් ඩිවයිස් එකකම වගේ මෙන්න මේ වගේ පර්ෆෝමන්ස් එකක් අනිවාර්යයෙන්ම තියෙනවා. ඉතින් ඒ වගේම ෆෝන් එක 5G ඩිවයිස් එකක්. ඉතින් පර්ෆෝමන්ස් පැත්තෙන් බැලුවත් අනිවාර්යයෙන්ම අංක 1ට මේ ස්මාර්ට්ෆෝන් එක තියෙනවා. ඉතින් ඒත්ම තමයි මේක RAM එක ගත්තොත් එහෙම මේකට තියෙන්නේ 12GB RAM එකක්. ඒ කියන්නේ GB 12ක RAM එකක් මේ ස්මාර්ට්ෆෝන් එකට තියෙනවා. ඒ වගේම තමයි 512ක මේගොල්ලෝ මේක ඉන්ටර්නල් ස්ටෝරේජ් එකක් ලබා දීලා තියෙනවා. ඒ කියන්නේ 512ක ඉන්ටර්නල් ස්ටෝරේජ් එකක් මේ ස්මාර්ට්ෆෝන් එකට ලබා දීලා තියෙනවා. ඉතින් ඔයාටම හිතා ගන්න පුළුවන් මේකේ තියෙන චිප්සෙට් එක, ඒක තමයි RAM එක, ඒක තමයි මේකේ තියෙන ස්ටෝරේජ් එක ගත්තොත් එහෙම කොච්චර තියෙනවද කියලා. ඉතින් ඒ තමයි තමයි ෆෝන් එකේ රන් වෙන්නේ Android 11 version එක. ඉතින් ඩිවයිස් එකේ කැමරා සම්බන්ධයෙන් කතා කරද්දී මේ ස්මාර්ට්ෆෝන් එකට මෙයාලා ලබා දීලා තියෙනවා ට්‍රිපල් කැමරා සෙටප් එකක්. ඉතින් මේකේ මෙගාපික්සල් 20ක කැමර එකක්, මෙගාපික්සල් 12ක අල්ට්‍රා වයිඩ් ලෙන්ස් එකක්, 12ක ටෙලිෆොටෝ ලෙන්ස් එකකුත් ලබා දීලා තියෙනවා. ඉතින් කැමරා පැත්තෙන් ගැන කතා කරද්දී ගොඩක් ලොකු ෆීචර්ස් තෝගයක්ම මෙයාලා ලබා දීලා තියෙනවා කැමරාවට. ඉතින් ඒ ෆීචර්ස් ගැන මම ලොකුවට මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ යන්නේ නැහැ. ඉතින් ඔයාට ඒ ෆීචර්ස් ගැන දැනගන්න ඕන නම් එහෙම වඩ පුළුවන් ඉන්ටර්නෙට් එකේ ගිහලා සර්ච් එකක් දාන්න. එතකොට මේ ස්මාර්ට්ෆෝන් එකේ කැමරා සම්බන්ධයෙන් තියෙන හැම ෆීචර් එකක්ම ඔයාට බලාගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම මේ ස්මාර්ට්ෆෝන් එකට මෙයාලා OIS පහසුකම් පවා ලබා දීලා තියෙනවා. ඉතින් මේ ස්මාර්ට්ෆෝන් එකෙන් අපිට 4K වීඩියෝස් රෙකෝඩ් කිරීමේ හැකියාවත් මෙයාලා ලබා දෙලා තියෙනවා. ෆෝන් එකේ ෆ්‍රන්ට් කැමරා ගැන කතා කරද්දී තියෙන්නේ 8 මෙගාපික්සල් කැමරා එකක්. ඒත් එකම තමයි මේ ස්මාර්ට්ෆෝන් එකේ ෆ්‍රන්ට් කැමරා එකෙන් අපිට 1080p 30fps දක්වා වීඩියෝ රෙකෝඩ් කිරීමේ හැකියාව ලබා දීලා තියෙනවා. ඉතින් ඒ වගේම තමයි ෆෝන් එකේ බැටරි ගැන කතා කරද්දී මේ ස්මාර්ට්ෆෝන් එකට තියෙන්නේ මිලි ඇම්පියර් 4500ක බැටරි එකක්. ඒ වගේම 30W fast charging මෙයාලා ලබා දීලා තියෙනවා. ඉතින් හැම ෆෝන් එකකටම වගේ ඔයගොල්ලෝ දන්නවා Sony ලගේ පොඩ්ඩක් බැටරි කැපැසිටි එක අඩුයි. කොහොම බැලුවත් flagship level ස්මාර්ට්ෆෝන් එකක් වුණත් ටිකක් බැටරිය කොහොමවත් Sony ලා අඩු කරනවා. ඉතින් මේ ස්මාර්ට්ෆෝන් එකත් flagship level එකේ තිබිලා 4500ක වගේ බැටරියක් තමයි ලබා දීලා තියෙන්නේ. ඉතින් මේගොල්ලෝ කියන විදිහට එහෙම විනාඩි 30කදී මේ ස්මාර්ට්ෆෝන් එක 150ක් වගේ අපිට charge කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒ කියන්නේ සාමාන්‍යයෙන් මේ ස්මාර්ට්ෆෝන් එක චාර්ජ් කරන්න පැයක් වගේ ප්‍රමාණයක් යනවා කියන එක.
ඉතින් ඒත් එකම තමයි මේ ස්මාර්ට්ෆෝන් එකට USB පවර් ඩෙලිවරි පහසුකමක් තියෙනවා. ඉතින් ඒත් එකම ෆෝන් එකේ තියෙන තවත් ෆීචර්ස් ගැන කතා කරොත් එහෙනම් එකට තියෙනවා සයිඩ් මවුන්ට් ෆින්ගර්ප්‍රින්ට් සෙන්සර් එකක්. ඒ වගේම මේ ස්මාර්ට්ෆෝන් එකට ස්ටීරියෝ ස්පීකර්ස් තියෙනවා. එතකොට ඒත් එකම තමයි මෙන්න මේ ස්ටීරියෝ ස්පීකර්ස් වලට Dolby Atmos සපෝට් කරනවා. ඒ වගේම NFC පහසුකම තියෙනවා. ඒ වගේම 3.5 mm ජැක් එක තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ තවත් ෆීචර්ස් ගොඩක් අපිට මෙන්න මේ ස්මාර්ට්ෆෝන් එකේ ලබා දීලා තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් ගොඩක් දෙනෙක් හිතුවේ මේ ස්මාර්ට්ෆෝන් එකේ මෙන්න මේ 3.5 mm ඔඩියෝ පෝට් එක අයින් කරයි කියලා. හැබැයි ඉතින් මේගොල්ලෝ මේක ලබා දීලා තියෙනවා. ඉතින් ඔන්න එනම් අද අපි කතා කරේ මෙන්න මේ Sony Xperia Pro i කියන මෙයාලගේ අලුත්ම ඩිවයිස් එක ගැන. ඉතින් මේ ඩිවයිස් එක ගැන මම මේවා කිව්ව එකක් කරන්න හිතුවේ ලොන්ච් කරපු ගමන්ම ඕගොල්ලොන්ව දැනුවත් කරන එක හොඳයි කියන එක ඉඳලා. ඉතින් ඔයා මේ දවස්වල Sony ලගේ ලොකු ෆ්ලැග්ෂිප් ඩිවයිස් එකක් බලාපොරොත්තුෙන් හිටියානම් ඉතින් ලක්ෂ 4ක් වගේ වට වියදම් කරන්න පුළුවන් නම් මෙන්න මේ ඩිවයිස් එකට යනවනම් ගොඩක් දුරට හොඳයි. ඉතින් මේක තාම ලංකාවේ නැහැ. ලංකාවට එද නැද්ද කියන්නත් දන්නේ නැහැ. ඉතින් ඔයා පිට රටක වගේ ඉන්නවා නම් එහෙම ඔයාට මෙන්න මේ ස්මාර්ට්ෆෝන් එක ඕඩර් කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් ඩොලර් වලින් ගත්තොත් එහෙම ස්මාර්ට්ෆෝන් එක රුපියල් 2400 කණක් වගේ වෙනවා. ඒක ලංකාවට කන්වර්ට් කරොත් එහෙම රුපියල් 450,000 වගේ වෙනවා. ඉතින් මේ වගේ ගාණක් වඩ තියෙනවා නම් ඔයාට මෙන්න මේ ස්මාර්ට්ෆෝන් එක මිලදී ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඔයා මොකද දන්නේ අද මේ වීඩියෝ එක ගැන? ඒ වගේම තමයි මේ ස්මාර්ට්ෆෝන් එක ගැන ඔයා මොකද දන්නේ? අනිවාර්යයෙන්ම පල්ලෙහෙන් ඔයාට හිතෙන දේ කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම තමයි ඔයා අද වීඩියෝ එකේ කැමති නම් ලයික් එකක් දාන්න, තවත් කියන්න මලන් ෂෙයා කරන්න. ඒ වගේම මේ වගේ අලුතෙන්ම රිලීස් කරන ස්මාර්ට්ෆෝන් ගැන දැනගන්න කැමති කෙනෙක් නම් ඒ වගේම ස්මාර්ට්ෆෝන් රිවියුස් බලන්න කැමති කෙනෙක් නම් අනිවාර්යයෙන්ම අපේ channel එක subscribe කරලා හැපැත්තේ බෙල් icon එක click කරලා all icon එක press කරලා තියාගන්න. එතකොට මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට නැරඹීමේ හැකියාව තියෙනවා. ඉතින් එහෙනම් මේ වගේ තවත් අලුත්ම ස්මාර්ට්ෆෝන් වීඩියෝ එකකින් අපි ඉක්මනටම හම්බෙමු. එතකන් ඔයාලට සුබම සුබ දවසක්. ඉතින්